මොරගොඩ මහතාට සක්වි දෙක ගෙවල් පැත්තේ යන්නට සිතුනේද හදිස්සියෙමි. දනේ ලොකු මහත්තයා ලොකු පුතලක් ගෙදර යන්න ඕන. අර කෙල්ලට මොන හරි ගන්න ඕන. මොනවාද ගන්නේ ලොකු මහත්තයා? දරුවෙක් ලැබෙන්නේ ඉන්නවයි කිව්වම මට යන්නම් බැරි වුණා. ඒ කෙල්ල මොනවා හිතනවද දන්නේ නැහැ. අනේ ලොකු මහත්තයා මේ දනවන හැම නැහැ. මට නම් අපේ සක්විති මහත්තයට වඩා හොඳයි. එක ලේලි කෙනෙක් ගැන මිනිස්සු කියන්නේ මෙහෙමයි. කෙනෙක් හොඳනම් ආයේ ගලගා බලන්න දෙයක් නැත. මේ දාවන් ලේලි කෙනෙක් මොරගොඩ පවුලට ලැබුණේ පිනකට බව මොරගොඩ මහතා දනී. මුකුත් ඕන නැහැ බං. මං කෙල්ලට සල්ලි ටිකක් දෙන්නම්. ඕන දෙයක් ගනි. ඒක හොඳයි ලොකු මහත්තයා. අද හිතර ඇත්තටම හරි නැත. මේ ප්‍රශ්නේ අද වෙන කෙනෙකු කීවා නම් අමතක කර දමන්නට තිබුණි. ඒත් ඒ කීවේ ගල් හේනේ. ඔහු මේ අවුරුදු 20-35ට තමාට අහිතක් කර නැත. අනික ගල්ලෙනි ඊර්ෂ්‍යා කරන මිනිහෙ දනෝයි. මොරගොඩ මහතා යද්දි මේදා ගෙදර සිටියේ නැත. නෝනා බඩු ගේන්න ගියා. දැන් එයි ලොකු මහත්තයා. ගෙදර වැඩට ඉන්නා මුත්තු කොළුවා කී නිසා මොරගොඩ මහතා වාහනයෙන් බැස මිදුළු පුරා සක්මන් කරමින් මුන්නේ. කීවක් මෙම මේදා එළවලු මලු දෙකක්ද ගෙන බඩත් ඔසවාගෙන ත්‍රිවිලරින් බැස ආවාය. ඒ දෙක මොරගොඩ මහතාගේ පපු ඔනුයේ. සුරම්මයා ගෙදරට පය තැබුවාත් නැති ලේලිට කාර් දෙද්දි මේ කෙල්ල බඩගුත් ඔසවාගෙන දුක් විඳිනවායයි ඔහු සිතුවේ. මේ කෙල්ල පවුදනි ගිහින් බඩු ටික ගනි. තනසිරි ගේට්ටුව ළඟට දුරගෙනෙද්දි මේදාට පුදුම සිතුනි. ධනේ අයියේ ලොකු මහත්තයා එක්කාවේ. තාත්තාවා? ඕ මේදාට පුදුම සිතුනි. ඇය පද්ද පද්ද ඔහු වෙතට ඇවිදගෙන ගියේ ගිල දෙපසින් ආ දහදියද පිස දමමිනි. තාත්තේ අනේ ගොඩක් වෙලාද ඇවිත්? නෑ පුතේ දැන් ආවේ. ඇයි දරුවෝ මේ බඩගු තුස්සගෙන බඩමුට්ටු ගේන ත්‍රිවිල් වලින් යන්නේ? මේදා සිනාසුනායි. අනේ ඒක ඒ හැටි දෙයක් නෙමේ තාත්තේ. සතියකට වතාවක් අඟහරුවාද පොළට යන පුරුදු වෙලා හිටියේ. මට ඒක පුරුදු වෙලා. දරුවාට ගුණ දෙයක් ගන්න එපෑය. එවැනි පොළොවේ පය තබාගෙන ඉන්න ලේලියෙක් ලොකු පුතාට ලැබුණ එක ගැන මොරකොඩ මහතා සතුටුයි. මම වාහනයක් ගෙදරට දෙන්නම්. අනේ මොනවාද තාත්තේ මම එලවන්න දන්නවෑ. දැන් දරුවා ලැබුණට පස්සේ මම පැටියා ගාවින් හෙලවෙන්නේ. කෙල්ලගේ මුහුණ එළීවි එන මොරකොඩ මහතා දුටුවේ. ලොකු පුතා එනකොට හැන්දෑ වෙනවද? එහෙමත් නෑ තාත්තේ. ඉක්මනට දුවගෙන එනවා. මං තනියම හන්දා. දරුවා ලැබුණට පස්සේ එයාට ඔය වැඩ කරන තැනින් අස්වෙන්නේ කියන්න. ට්‍රාන්ස්පෝර්ට් එක කරන්න බැරි නම් මල්ලි කරනා වගේ වෙන බිස්නස් එකක් හරි කරන්න කියන්න. ඒක ඔයා කියන්න ඕන. හොඳයි තාත්තේ. මොන දේවත් තම මාමණ්ඩිය නැන්දම් මට වඩා හොඳ බව මේදා දැනුණායි. අනේ බලන්නකෝ තාත්තා එනවා කිව්වනම් මං දවල්ට කෑම ටික හදනවනේ. ඉතින් දැන් දුව මොනාද කන්නේ? ඇයි බිම්බලාගෙන සිනාසුනායි. මමම උයලා කන්න අපිරේ තාත්තේ. මම මේ කඩකෑම හොඳ නෑ නේද දුවේ? පිරිසුදු තැනකින් ගත්තේ තාත්තේ. අනිත් දවසේ මං අන්ලට කියන්නම්. එපා තාත්තේ, අන්ලක්කත් දරුවෙක් ලැබෙන්නනේ. අර කෙල්ල ඉඳින්දිනම් ඔයලා ගේනවා. ඒත් ඉතින් වාෂාගෙන කියන්නට ගියේදී මේදා ගිලගත්තායි. ඇත්තටමයි මේ කෙල්ල රත්නපුරේ ගියේ. මාත් අහන්නමයි හිටියේ. නිවසේ දුරකතනට ඇමුතුමක් ආවෙන් මේදාගේ කතාව මග හැරුණි. කතා කරේ සක්විතියේ. තාත්තා ඇවිත්. අපේ තාත්තා? දෙන්නද? හා දෙන්න. පුදුමයි. තාත්තේ සක්විතේ. මොරගොඩ මහතා පැමිණ දුරකතනේ ගත්තේ. තාත්තේ හදිස්සියේ. තාත්තා එනවා කිව්වනම් මං ඉන්නවනේ. නෑ ලොකු පුතේ, මම මේ යන ගමන් දුව ටිකක් බල්ල යන්නවා. කෑම ටිකක් කාලම යන් තාත්තේ. මට දැන් කන්න බෑ පුතේ, තේ ටිකක් බීලා මං යනවා. මේ කෙල්ලව තනියම බඩු ගේන්න යවන්න එපා. දැනුත් මේ ලොකු බඩු මලු දෙකක් උස්සගෙන ආවේ ඊටත් ත්‍රිවිල් එකෙන්. මං කියනවා තාත්තේ, එයා එහෙමයි. මේදා මොරගඩ මහතාට ගෙදර තිබු හොඳම කිතුල්ලකරු ටිකක් සමග ටින්කිරි තේ පිළියෙල කළායේ. හොඳ කිතුල්ලකරු ටිකක් දුවේ. අකුරුත් එක්කද තියබොන්නේ. සක්විති ආසයි. ගෙදරාම ලොකු ටින්කිරි තේ එකක් ඕන අකුරුත් එක්ක. මොරගඩ මහතා සිනාසුනේ පොඩි දරුවෙකු මිනි. දුව මෙහෙම ටිකක් ඉඳගන්න, මට දෙයක් අහන්න තියෙනවා. මේදාගේ දෙපා පන් නැති වියගෙන ගියේ. ඔව් දුටු විට මේදා මේ දේ සිතුවාය. තාත්තේ
ඔහු ඉන්නේ ප්‍රශ්නකින් බවයි තේරුම් ගත්තාය. මේ පවුලට වා ගොඩක් ආදරේ කියලා මන් දන්නවා. ඒක නිසායි මම මේ වාගෙන් අහන්නේ. අනික කෙල්ලෙක් ගැන දන්නේ තවත් කෙල්ලෙක්ම තමයි. මොකද්ද තාත්තේ? මං අහන්නේ මංජුලා ගැන. දුව මොකද හිතන්නේ යා ගැන? ඔහු එකපාරේ එසියා සද්දි මීදාට පුදුම සිතුමි. කිසිවක් නොදන්නා ලෙස ඉන්නට සිතුනද විමුක්තිගේ ආශාවෙන් මුණු මැවී පෙන්නේ. මං තාත්තේ සක්විතර වගේ මල්ලිටත් හරි ආදරේ. මට හිතෙන්නේ ඒක මගේම මල්ලි කියලා. පෙරේද තාවම මං බත් කවල ඇරියේ. පොඩි එකෙක් වගේ ඔතන ඉඳගෙන මගෙන් බත් කෑවා. මේදාගේ දැස් තෙත්ව තිබුණේ. මං දන්නවා දුවේ. මං මගේ පුතාලාටත් වඩා ඔයාට ආදරේ. මං දන්නවා තාත්තේ. ඒත් දෙයක් වුණාට පස්සේ තැවෙන්න බෑ දුවේ. ඒක නිසා යහන්නේ. ගති වුණ අතින් බලනකොට තාත්තේ සක්විතිරත් වඩා මල්ලි අහිංසකයි. එයා තැලිච්ච පොඩි වෙච්ච කොල්ලෙක් නෙමේ. ඒත් පහුගිය කාලේ මායේ සක්විති මල්ලි ගැන හරියට දුක් වුණා. එයාගේ ජීවිතේ මෙහෙම. මංජුලා ගැන වා මොනවද දන්නේ? ගොඩක් දේවල් තාත්තේ. මට තාත්තගේ මූණ දිහා බලාගෙන කියන්න බැරි තරම් ඒවා. තාත්තා හිණකින්වත් හිතන්න එපා මම මල්ලි ගැන නෝනට ඉරිසියා කරනවායි කියලා. ඔයා එහෙම කරන කෙල්ලෙක් නෙමේ. මෙච්චර කාලෙකට වාට මේ පවුලෙන් කිසි දෙයක් ලැබිලා නැහැ. ට්‍රාන්ස්පෝර්ට් යාඩ් එකේ වාහන 100කට වඩා තියෙනවා. ඒත් මගේ ලොකු ලේලි බඩගු තුස්සගෙන ත්‍රිවිල් වල යනවා. මේ දාගේ දැස් වලින් කඳුළු ගලා ගියේ. මට මේ පවුලෙන් ලැබිච්ච සක්විතිව බෙන්ස් කාර් 1000කට වඩා මට වටිනවා තාත්තේ. මොරගොඩ මහතා නැගිටවිත් මේ දාගේ හිස පිරිමැද්දේ. අනන්න එපා. මල්ලිගේ කසාදේට මම මේ අද්දකින් කිසිම දෙයක් කරන්නේ නැහැ තාත්තේ. මට සමා වෙන්න. ඒ වගේ පව් වැඩකට මට සම්මාදම් වෙන්න බෑ. ඇයි පුතේ එහෙම කියන්නේ? මංජුලා වගේ පහත් කෙල්ලෙක් වාර අහිංසක කොල්ලට දෙන එක ලොකු පවක් තාත්තේ. ලොකු පවක්. එයාට මල්ලිව ගැලපෙන්නේ නැහැ. අපේ පවුල ගැලපෙන්නේත් නැහැ. ඒත් ඇයි? ලස්සන්ට මල් පැලයක් වගේ හදපු මල්ලිගේ ජීවිතේ දැන්. දුව කියන්නේ මංජුලා. තාත්තා හොයලා බලන්න. මං කියන්නේ තාත්තේ මේ අයියා මලෝ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ ජීවිතය අසාර්ථක වුණොත් අනිත් කෙනාට සැනසීමක් නැහැ. තාත්තලට සැනසීමක් නැහැ. පොඩ්ඩක් බලන්න දැන් මල්ලිදියා. එයා ඉන්නේ සතුටින් කියලා තාත්තා හිතනවාද? හරියට අනාථයෙක් වගේ. එහෙම දුක් විඳිනව බලන්න පුළුවන්ද? මුරගඩ මහතා සෑහෙන වෙලාවක් මිහිඩව කල්පනා කළේ. එකවරම හෙන ගෙඩියක් පා තුනක් මෙන් ඔහුගේ හිතට වැටුණු මේ ප්‍රශ්නෙන් ඔහු සම්පූර්ණයෙන්ම අවුල් විය. මේ ප්‍රශ්න ගැන වා හිතන්න එපා. සතුටින් ඉන්න. මම බල්ල කරන දෙයක් කරන්න. මේව මාත් එක්ක කතා කළා කියලා ලොකු පුතාට විතරක් කිව්වම ඇති. හොඳයි තාත්තේ. ඔව් සාක්කුවේ දමාගෙන උණු මුදල් ටික එහෙමම අතර ගත්තේ. මම මොනවත් තරං ආවේ නැහැ. මේකෙන් දරුවට ඕන දෙයක් ගන්න. තනියම එළියට යන්න එපා. යන්න ඕන නම් ධනේට කතා කරන්න. ධනේ. මේදා හෙස වැනිවේ බොඳු දෙනි තිනි. මොරගොඩ මහතා වාහනෙන් නැග්ග පොසුන් මේදා දෙස බලා වුණේ. මේ ප්‍රශ්නෙට කුමක් හෝ කළ යුතුයයි මොරගොඩ මහතා සිතුවේ. එහෙත් කුමක් කළ යුතුදැයි ඔහුටම තේරෙන්නේ නැත.